අනුභව සුබ දවසක් අපගේ යහන් ඉදිරියන් යෝගාසන පුරුදු කරන වෙලා ලස්සන වෙලා හැඩ වෙලා ඒ වගේම තරුණ කම මේ ඉලලා ලෝහිභාවය ඇති වෙලා කියලා ඔබගේ ප්‍රතිචාරවලින් අපිට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබ සතුටින් නිරෝගීව ඉන්නකොට ඔබට කොතරම් සතුටක් දැනෙනවද? ඒ සතුට තමයි අපගේ සතුට. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔබගේ මේ තරුණ භාවය, ලස්සන භාවය, රූප ස්වභාවය වැඩි දියුණු කරගන්නේ කෙසේද කියලා තමයි අද මම කතා කරන්නේ. ඉතින් ඒ සඳහා යෝගාසන කිහිපයක් තියෙනවා. ඊට කලින් මම ඔබට කියලා දෙන්නම් ඔබගේ මේ රූප ස්වභාවය ලස්සන වෙලා ඔබගේ හැඩය වැඩි වෙලා ලස්සන වුණාම ඔබට කුච සතුටක් දැනෙනවා. එහෙනම් ඔබ හිතන්නකෝ මේ විදිහට ඔබගේ යහනුවේ ඔබගේ සැබෑ වයසට වඩා වැඩි වයසක් ඔබට කිව්වොත් ඔබට දුකයි නේද? ඒ කියන්නේ ඔබගේ තරුණ භාවය ඔබගේ නිලිය ගිහිල්ලා. ඔබ ආස නැද්ද ඔබේ සැබෑ වයසට වඩා අඩු වයසක් තරුණ බවක් ඔබෙන් පෙන්වනවා? ඔබගේ තරුණ භාවය ඇතිලා තියෙනවා නම් එහෙනම් ඒ සඳහා අපිට යෝග ආසන කළ යුතු වෙනවා. අපි හැමෝම ආසයිනේ ලස්සනට ඉන්න, අලංකාරව ඉන්න, සුබ වර්ධනය වැඩි වෙලා ඉන්න. ඒ වගේ ඔබ හිතනව නම් ඔබගේ වයසට වඩා ඔබ වයසට ගිහිල්ලා ඔබගේ තරුණ බව ගිලි ගිහිල්ලා කියලා දැන් දුක් වෙන දෙයක් නැහැ. ඔබට මේ යෝගාසන පුරුදු කරගෙන වුණාම ඔබේ වයසට වඩා අඩු පෙනුමක් ඔබගේ මුහුණේ දෙන්නුම් කරනවා. අද උදාහරණයක් ගත්තොත් ඔබට අවුරුදු 50ක් 55ක් කියලා හිතමු. කවුරු කෙනෙක් ඔබට කිව්වොත් ඔබේ පෙනුම හරියට අවුරුදු 30ක 35ක වගේ කෙනෙක් කියලා ඔබ ආසයිනේ, ඔබ සතුටුයිනේ. එහෙනම් ඒ සඳහා අපි උත්සාහ කරමු. හැබැයි ඔබට කිව්වොත් ඔබ 50ක් වගේ කෙනෙක් වයස තියෙන කෙනෙක්ට අයියෝ යාගේ පෙනුම 60යි 85යි කියලා ඔබට හරි වේදනාවක් දැනෙනවා, දුකක් දැනෙනවා. ඉතින් ඒ වගේ වේදනාවක් ඇති කරගන්න ඕනේ නැහැ. කනගාටුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මේ යෝගාසන කරනකොට ඔබට ලස්සන තරුණ බවක්, පෙනුමක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ යෝග ආසන කරන ආකාරය. ඔබ මේ ආකාරයට වැතිරෙන්න. පාද දෙක ලං කරලා අත් දෙක ඇඟ දෙපසින් තබාගෙන හොඳට ඇඟ සැහැල්ලු කරගන්න. ඉන් පස්සේ හොඳ හුස්මක් ගන්න ඔබගේ පාද දෙක නල්ල මත ගන්න. මෙහෙම ගන්නකොට ඔබට මේ සපෝට් එකක් ඔබේ අත් දෙකෙන් දෙන්න ඕන. හොඳ පැත්ත. දීලා මේම තියන්න. ඒ බලන්න මගේ වැලමිට තියෙන පොළවේ ඇඟිලි දෙයක් ටික දෙන්නේ කොන්දලා වල්ලගෙන මේ ආකාරයෙන් ඉන්න. මේ ආකාරයට ඉඳලා තමයි ඊළඟ පියවරට යා යුතු වෙන්නේ. ඉන් පස්සේ මෙහෙට පාද දෙක ඉහළට ඔසවන්න. සර්වාංග ආසන. මේ ආසනයේ කිරීම තුළින් ඔබගේ හෝමෝන හරි ආකාරව ක්‍රියාකාරී වෙනවා. ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරී වෙලා තයිරොක්සින් හෝමෝන හදලා ඉබද වෙනවා. මේ තුළින් ඔබගේ හෝමෝන හට ක්‍රියාකාරී වීම තුළින් ඔබගේ රූප ස්වභාවය වැඩි වර්ධනය කරගන්න හැකියාව ඔබට ලැබෙනවා. එනහිට ඔබ නැවතත් පාද දෙක නැල්ල මතට ගන්න. ඉන් පස්සේ ඔබ නිදහස් වෙනකොට හිමිහිට ඔබගේ කොන්ද ඉස්සරහම සෙල්ලම් බිඳිය. ඉන් පස්සේ ඒ ආසනේ නිදහස් වෙනවා. ඔබ දැන් දෙකන් සර්වාංගාසන කරන කාලේ ඔබට මුලින් මේ ඉදිරියට අපහසු වෙන්න පුළුවන්. නමුත් උත්සාහ ගන්න පියවරෙන් පියවරට මම පෙන්වන ආකාරයට මුලින් පාද දෙක අල්ලගන්නට ගෙනල්ලා ඒක හොඳට ඔබට පුරුදු වුණා පස්සේ පාද දෙක ඔසවන්න. ඒ ආකාරයට ඔබ පියවරෙන් පියවරට පුරුදු වෙන්න. මම ඔබ නැවතත් කියලා දෙන්නම් මේකෙන් ලැබෙන ප්‍රතිලාභ. ඔබ ඒ ආකාරයට කරනකොට ඔබගේ හෝමෝන හරියට ක්‍රියාකාරී වෙනවා. ඒ
හෝමෝන ක්‍රියාකාරී වෙනකොට ඔබගේ ඇඟේ රූප ස්වභාවය වැඩි වර්ධනය වෙනවා. තවුන බව ඇති වෙනවා. එමෙන්න ඔබගේ බෙල්ල තද වෙනවා. බෙල්ල නිකට තද වෙනවා. ඒ තද වෙනකොට පපුව තද වෙනකොට ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථි නැදා තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරී වෙනවා. ඒවා ක්‍රියාකාරී වීම තුලින් ඔබගේ තයිරොක්සින් කියන හෝමෝන හොඳට ක්‍රියාකාරී වෙනවා. නිපදවනවා. ඒ තුලින් ඔබට ඔබගේ ශරීරයේ තවුන බවය වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට රැයක නිින්ද යන්නේ නැත්නම් මේ සර්වාංග ආසනය කිරීම තුලින් හොඳට සුව නිින්දක් ලබා ගන්න පුළුවන්. ඔබට සුව නිින්දක් ලැබෙනවා කියන්නේ ඔබගේ තරුණ භාවය වැඩි වර්ධනය වෙනවා. ඔබට නිින්දක් නැත්නම් ඔබට වෙහෙසන භාවයක් ඔබගේ ශරීරයෙන් ඇති වෙන්නේ පිටපත් වෙනදට. නමුත් ඔබට හොඳට නිින්දක් ලැබෙනකොට ඔබගේ තරුණ භාව නිරෝගී භාව වැඩි වර්ධනය වෙනවා. ඉතින් මේ සර්වාංග ආසනය නිින්ද යන්නේ නැත්නම් ඒ අයට වඩාත් ප්‍රයෝජනයි ආසනයක් වෙනවා. ඒ වගේම ඔබට නහරගත ගැසෙන රෝගය පවතිනව නම් එවැනි රෝගවලට මේ සර්වාංග ආසනය ගොඩාක් වැදගත් වෙනවා. ඒවා එවැනි නහර අපේ දැන් පාදික ඔසවගෙන ඉන්නකොට අපගේ රුධිරය විරුද්ධ පැත්තටනේ ගලාගෙන ඉන්නේ, පහළට ගලාගෙන ඉන්නේ. කියන්නේ පාදකේ ඉන්න අපේ අනිත් පැත්තට විරුද්ධ පැත්තට තමයි රුධිරය ගැලීම සිදු වෙන්නේ. එතකොට ඔබගේ ගැට ගැසලා තියෙන මේ නහරවල තියෙන ප්‍රශ්න, ගැට ගැසෙන තියෙන ප්‍රශ්න ඔක්කොම අඩු වෙනවා. මොකද රුධිරය එකපාරට අනිත් පැත්තට ගලාගෙන එනකොට හරි පැප්පෙන්නේ වතුර ඇරිය වගේ අනිත් පැත්තට ගලාගෙන එනකොට ඔබගේ ඒ තියෙන නහරවල තියෙන බාහපාදේ ඔක්කොම දුර වෙලා හරියට රුධිරය ගමන් කිරීම, නිසියාකාරව ගමන් කිරීම ශරීරය පුරා සිදු වෙනවා. ඉතින් ඔබට මේකෙන් රූප ස්වභාවය විතරක් නෙමෙයි, ඊට අමතරව නොයෙකුත් රෝගවලට මේ සර්වාංග ආසනය ප්‍රයෝගී වෙනවා. මම අද ඔබට ඉදිරිපත් කළේ එක ආසනයක් විතරයි. මම ඔබට කිව්ව තරුණ භාවය වැඩි වර්ධනය වෙන ආසන ගණනාවක් තියෙනවා කියලා. අපි ඉස්සෙල්ලම එකක් පුරුදු වෙමු. අපි මම ඔබට ආසන කිහිපයක් පුරුදු කරන විදිය පෙන්නුවට ඔබට කරලා දැක්ම පෙන්නුවට එකක් පාරක් වෙන්නේ. අපි ඉස්සෙල්ලා පළවෙනි මේ පෙන්නු සර්වාංග ආසනය. හරියාකාරව කරන විදිය පුරුදු කරමින් වෙමු. ඊට පස්සේ ඊළඟ සතියේ මම ඔබට තව ආසනයක් කියලා දෙන්නම්. ඔබගේ තරුණ භාවය ගන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔබ මේ සර්වාංග ආසනය විසියාකාරව පුරුදු කරමින් වෙලා ඔබගේ තරුණ භාවය පරිවර්ධනය කරගන්න හැකියාව ලැබේ කියලා. එහෙනම් අපි නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබගේ සමු ගන්නවා. එතෙක් ඔබ සැමට විශ්ව ශක්තියේ ආශිර්වාදය.